दिवलपीटिया प्रदेश कोविड आसादित एंगुलुम सेविका वगे तबत आश्रुतीन देसे विसी देनकु हट कोविड वायरस आसादने उबव अद पेरवरु नवे पमनवर विट तहरुना एसेम अद पासरु एक पमनवर विट तहरु उये एम एंगुलुम कम्हले तबत सेवकीन देसे 46 देनकुट कोविड वायरस आसादने वी अति बवाई एनुम पवतिन तत्व संबंधेन युद हमुदापति लुतिनन जनरल शवेन रसिवा महता मेलेस अदहस पलकला මේ ඉන්න සේවක සේවිකාවගෙන් විශාල ප්‍රමාණයක් දැනට නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන ලබන දිවුලපිටිය වේයන්ගොඩ සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල ජීවත් වෙන අයලුන් දැනටත් ඒ ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතියක් තිබෙන හින්දා ඔවුන් අතර සංසරණය වීමක් ගමන් කිරීමක් වෙන්නේ නැහැ. ඉතින් යම් කිසි පාලනයක් ඒ අවස්ථාවේ තිබෙනවා. ඊට අමතරව 495ක වූ සංඛ්‍යාවක් තමයි මේ ප්‍රදේශ තුලින් පිටත හිටියේ. ඒ අයලුන් ඊයේ රාත්‍රියේ පටන් අතිගරු ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් වලට අනුව අපි වහාම යුද හමුදාව ත්‍රිවිධ හමුදාව යොදවලා ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ඒමට කටයුතු කරන ලැබුවා. ඒ සංඛ්‍යාවෙන් මේ වන විට විශාල ප්‍රමාණයක් මේ වන විටත් නිරෝධායන ලක් කරලා තිබෙනවා. ඉතිරි අයවලුන් අද උදෑසන සියලුම අයවලුන් මේ ආකාරයෙන් එක් තානයකට ගෙනල්ලා නිරෝධායන කිරීමට අපි කටයුතු කරලා තිබෙනවා. කෙසේ හෝ මේ තත්ත්වය එදා කෙටි කාලෙකින් පාලනය කර ගැනීමට හැකිවන පරිදි ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අපි මේ වන විට ආරම්භ තිබෙනවා. මේ අතර පවතින තත්ත්වයේ හැමයේ අද පසරු 6 සිට ගම්පහ පොලිස් බල ප්‍රදේශයට නැවත දෙනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා. එසේම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනු ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත්වද සිය නිවෙස්වලින් පිටතට නොවන ලෙස රජයේ දැනුම් දෙනු ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුත්කලින්ගේ පවුල්වල සමාජිකින් යුද හමුදා විසින් නිරෝධායන මධ්‍යස්ථානයන්ට රැගෙන යාමට කටයුතු කරන අතර ඒ සඳහා සියලුම දෙනා සූදානම් විය යුතු බවද අදාළ නිවේදනයේ දක්වනවා. මේ අතර ආසාදිතයෙකු ලෙස හඳුනාගත් දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකගේ දියණියද වෛරස් ආසාදිතයෙකු ලෙස තහවුරු වීමත් සමග ඇය ඉගෙනුම ලබන පාසලේ සිසුන් ගුරුරුන් හා අනත් වෙන කාර්ය මණ්ඩලයේ පුත්කලින් 103 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ දින සිදු කෙරුණා. එහිදී ඉන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවටයි තහවුරු වී ඇත්තේ. මේ අතර ගතවන ඉදිරි පැය 48ක කාලය වඩාත් තීරණාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඉදිරි පැය 48 ඉතාමත්ම තීරණාත්මකයි. මේ සම්බන්ධව ගත යුතු තීරණ ගැනීමට පරීක්ෂණවල ප්‍රතිඵල අනුව එය සිදුවෙන එක තමයි අපට මේ වෙනකොට ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම උසස් පෙළ මේ මාසේ 12 වෙනිදා උසස් පෙළ විභාගය තියෙනවා. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයේ 11 වෙනිදා මේ වෙනකොට සැලසුම් හදලා තියෙනවා. මේ වෙනකොට අවශ්‍ය සියලුම සැලසුම් සහ අනිකුත් සියලුම පහසුකම් සහ අවශ්‍ය ලොජිස්ටික් සේවනම් පසුබිම් නිර්මාණය වෙලා අවසන්යි. සියලු දේ හදලා ඉවරයි. කෙසේ වෙතත් හෙට දවසේ මේ PCR වාර්තාවන් අනුව එය සම්බන්ධව අවසාන තීන්දුවක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. තමයි කොවිඩ් සම්බන්ධව දැනට තියෙන තත්ත්වය. මේ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් හේතුවෙන් ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා මහ ජනතාව එක් රැස්වන කටයුතු සිදු නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවධාරණය කරනු ලබනවා. ඒ අනුව ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සම්දර්ශන, සැණකෙළි සැමරුම් උත්සව, පෙළපාලි පෙරහැර හා අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු පැවැත්විය නොහැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර සිටින්නේ. අදාළ සේවා ස්ථානයේ සේවය කළ පිරිස් අතුරින් කොවිඩ් ආසාදිතයෙකු ලෙස ඊයේ දින හඳුනාගත් එක් කාන්තාවක් යාපනයේ ප්‍රදේශයේ පදිංචිකාරණියක් වන අතර ඇය පොදු ප්‍රවාහනයේ භාවිතා කරමින් නිවස බලා පිටත්ව ගොස් තිබුණා. අදාළ කාන්තාව පසුගිය සෙනසුරාදා රාත්‍රියේ 8:30ට පමණ කොළඹ සිට යාපනයේ බලා දහවනේ වූ WPND 65.3 දරන බස් රථයෙන් ගමන් කර තිබෙන අතර පුත්තලම ප්‍රදේශයේදී ඇය ND 97.76 නම් බස් රථයට මාරු වී තිබුණේ පෙර ගමන්ගත් බස් රථය කාර්මික දෝෂයක් කට ලක්වීම හේතුවෙන්. ඒ අනුව පුත්තලම සිට ඇය කොඩිකාමන් වෙත ගමන් කර තිබෙනවා. කොඩිකාමන් සිට ඇය යාපනයේ වෙත ගමන් කිරීමට වෙනත් බස් රථයකට මාරු වී ඇති අතර එම බස් රථයේ නිලතොරතුරු මේ වනතෙක් තහවුරු වී නොමැති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. පසුව උදෑසන 5ට පමණ ඇය යාපනයට ළඟා වී සිය නිවස පිහිටි පුන්කුඩුතිව් බලා ගමන් කර තිබුණේ NPND 87.90 දරන මාතා නැමැති බස් රථයෙන්. ඒ අනුව පසුගිය සෙනසුරාදා හා ඉරිදා දිනවල මෙම බස් රථවල ගමන් කළ පුද්ගලයෙකු සිටිනම් වහාම PCR පරීක්ෂණයන් සිදු කරගන්නා ලෙසයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ PK තිස්වරන් මහතා ඉල්ලා සිටින්නේ.
මෙතර ඊයේ දිනේදීම මොනරාගල ප්‍රදේශයෙන්ද කොවිඩ් ආසාදිතයෙකු වර්තා වූ අතර අදාළ කාන්තාව පසුගිය තුන්වනදා රාත්‍රී 9:50ට පමණ කොළඹ සිට මැදගම් බලා දහවණිය වූ ND4890 නැමැති බස් රථයෙන් සිය නිවස කරා පිටත්ව ගොස් තිබුණා ඇය පසුදින අලුයම 4:30ට පමණ මැදගම නගරයට ළඟා වී තිබූ අතර එදින මෙම බස් රථයෙන් යම් අයෙකු ගමන් කළේ නම් ඔවුන්ද වහම PCR පරීක්ෂාවන් සිදු කිරීමට කටයුතු කළ යුතු බවයි මොනරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තිරින වෙල්ලාලගේ මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ මෙතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් වසංගතරක විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා මේ කාන්තාවට රෝග ලක්ෂණ 15 28 වෙනිදා විතර සැප්තැම්බර් මාසේ ඊට පස්සේ සැප්තැම්බර් මාසේ 30 වෙනිදා තමයි ගම්පහ මහරුවල්ට යටිකාර ලබා ගැනීමට නමුත් අපි එතන ඇඟලුම් කර්මන්ත ශාලාවේ ඉන්න සේවකින්ගේ තොරතුරු අපි ලබා ගන්නකොට අපි දැක්කා මේ එතන මේ සැප්තැම්බර් මාසේ 20 වෙනිදා විතර ඉඳන් නොයෙක් අයට ශ්වසන රෝග ආබාධ තිබිලා තියෙනවා උනත් සමග එක ක්‍රමක්‍රමෙන් වැඩි වෙලා परीक्षण लेकिन इस अपने धीरे धीरे तमाम किया न पुलाम वेन में कोहिंद में हो गया आवे के लिए समय टापर किया न पुलाम वेन पुला समय टापर किया न बैग वेन पुला तेरे के इतामत में तीनों नंग होता है तो तीनों नंग होता है आप इटे मूलास के होया गन एम नौना तब इटे पुलाम में ना मेरे को हो गया पालने क्रीम से ना इकाते वाश දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.